පවතින ඉන්ධන අර්බුදයට මේ රසදිය භාවිතයෙන් කරපු විදුලි උත්පාදනය කරන යන්ත්‍රය සහ රසදියවල භාවිතය තිරසාර විසඳුම් මැද්ද කියන එක ගැන කතා කරන්න තමයි අද මම වීඩියෝ එකේ ලෑස්තිලා ඉන්නේ. මේ උග්‍ර විෂ ද්‍රව මර්කරි භාවිතයට ගැනීම ඉතාම හානිදායකයි. සාමාන්‍ය මර්කරි පාවිච්චි කරනකොට විද්‍යාගාරක වුණත් අපි ඒකට අවශ්‍ය සේෆ්ටි මෙෂර්ස් ආරක්ෂණ උපාය මාර්ග සියල්ල ගන්න ඕනේ. මොකද ඒකේ තියෙන උග්‍ර විෂදායක තත්ත්වය නිසා එවැනි දෙයක් අපිට සමාජයේ නිකරුණේ භාවිතා කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. රසදිය ගැන අපේ සමාජේ කොයිතරම් දුරට දැනුවත්ද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට මේ පහුගිය ටිකේ සමාජ මාධ්‍ය ඇසුරු කරනකොට පොඩක් තේරෙන්න ගත්තා. ඒ නිසා තමයි අද මම අරමුණු කරේ මේ රසදිය ගැන පොඩි හැඳින්වීමක් මේ සමාජයට සරල අවබෝධයක් ලබා දෙන්න. මේ රසදිය රසායනිකව ගත්තහම අපි දන්නවා ආවර්තිතාවගුවේ 80 වෙනි ස්ථානයේ තමයි මේ රසදිය තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පරමාණුක ක්‍රමාංකය 80යි. එහෙනම් පරමාණු ක්‍රමාංක කිව්වම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේකේ කියන්න ඕනේ ප්‍රධානම කාරණේ තමයි රසදිය තමයි අපිට හම්බෙන එකම ලෝහය ද්‍රව අවස්ථාවේ පවතින මේ පවතින කාමර උෂ්ණත්වයේ ඇතුලේ. ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයක්. ඉතින් මීට අමතරව මේ ලෝකේ පර්යේෂණ පවත්වලා තියෙනවා රසදිය වලින් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් ද කියන එක. ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි මේ ගැන පර්යේෂණ පවත්වලා තියෙන්නේ. එතකොට මේ රසදිය වල තියෙන අනිත් කාරණේ තමයි මේක කාමරුෂ්ණත්වයේ ද්‍රවයක් විදියට තිබ්බට මේක වාෂ්ප වෙන්න බලනවා. ඒතකොට අපිට මේ වාෂ්පේ පාටක් නැහැ. අපි කියන කලර්ලස්. ඒ වගේම සුවඳක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන ඔඩර්ලස් කියලා. ඉතින් මේක අපිට නාසය හරහා ශරීරගත වුණාද කියනවත් අපිට දැනගන්න කිසිම කාරණාවක් නැහැ මේ අවස්ථාවේදී. හැබැයි අපිට පහු කාලීනව මේකේ විශාල බලපෑමක් මිනිසුන් විදිහට අපිටත් තියෙනවා. ඒ වගේම මේ රසදිය පරිසරයට එකතු වුණාට පස්සේ ඒක පරිසරයේ පවතින ශාකවලට, සතුන්ට, ජලජ ජීවීන්ට විවිධ ආකාරයේ ගොඩාක් නෙගටිව් විදිහට, ඒ කියන්නේ ඍණාත්මක විවිධ බලපෑම් ඇති කරනවා. ඉතින් මේ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරමු. මේ රසදියවල ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි එලිමෙන්ටල් මර්කරි කියන එක. ඊළඟට මේක ඉනෝගනික් මර්කරි කියලා තව ආකාරයකට තියෙනවා. තව වර්ගයක් තමයි ඕගනික් මර්කරි කියන එක. එතකොට මොකද්ද මේ එලිමෙන්ටල් මර්කරි කියන්නේ? ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මේ එලිමෙන්ටල් මර්කරි තමයි අපිට ගොඩාක් කලාවට දකින්න තියෙන මේක සිල්ව කලයකින් තියෙන්නේ. ඒතකොට කොහෙන්ද මේ රසදිය අපිට දැන් රසදිය අපිට හම්බෙන්නේ කොහෙන්ද? ඇත්තට මේක පොළවේ තියෙන ඛනිජ පාෂාණ ඇසුරෙන් තමයි මේක හම්බෙන්නේ. ගොඩාක් වෙලාට ඔයගොල්ලෝ අහලා ඇති සිනබා කියලා. මේ සිනබාර් වලින් තමයි අපි රසදිය එක්ස්ට්‍රැක්ට් කරගන්නේ, වෙන් කරගන්නේ. එතකොට මේ රසදිය ලෝකේ පවතින ආකාර තුනක් ගැන මම කිව්වා. මේක ගොඩාක් විෂදායකයි මේ ඉනෝගනික් සහ ඕගනික්, එහෙම නැත්නම් මීතයිල් මර්කරි කියන එක එහෙම ගොඩාක් විෂදායකයි මිනිසුන්ට සහ පරිසරයේ තියෙන අනිත් සතුන්ට. ඊට පස්සේ මේ රසදිය අපේ ජීවිතයත් එක්ක ගොඩාක් ළඟින් ඉන්න කෙනෙක්. ඒක අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා අපිත් එක්ක ගොඩක් ළඟින් ඉනවා. උදාහරණයක් විදිහට මේ බලන්න. මෙතන තර්මෝමීටර් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ රසදිය. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න මේ රසදිය ස්විච්, මර්කරි ස්විච් අන්න ඒ වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ අපිට ගොඩාක්ම සමීප කෙනා තමයි මේ CFL බල්බ් කියන එක. ඒක තමයි අපි කියන්නේ CFL බල්බ් නිකරුණේ විසි කරන්න එපා ඒවා පාවිච්චියෙන් පස්සේ කියලා. ඒවා අපි අයින් කරන නිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ මර්කරි අඩංගු වෙලා තියෙන නිසා. ඊට පස්සේ බලන්න මේ එලිමෙන්ටල් මර්කරි කියන එක. මේ එලිමෙන්ටල් මර්කරි ගත්තාම එයා වාෂ්ප වෙන බව පෙන්වන්න තමයි මම මේ ග්‍රාෆ් එකක් දාලා තියෙන්නේ. මේ ග්‍රාෆ් එක බලපුවම ඔයගොල්ලන් තේරෙනවා ඒක උෂ්ණත්වයත් එක්ක කොච්චර මේකේ වාෂ්පීකරණය වෙනවද කියන එක. ඊට පස්සේ කාලයත් එක්ක මේක කොච්චර වාෂ්ප වෙනවද කියන එක. ප්‍රධානම කාරණේ තමයි මේක මොන විදිහට වාෂ්ප වුණත් කාමර උෂ්ණත්වයේද හෝ ඊට වඩා වැඩි උෂ්ණත්වයේද උෂ්ණත්වය වැඩි වෙන්න මේක වාෂ්පීකරණය වැඩි වෙනවා. ඉතින් මේ ටොක්සික් ගෑස් එකක්, එහෙම නැත්නම් මේකෙන් හැදෙන ටොක්සික් වේප එක අපිට මොනතරම් දුරට ඉන්හේල් වෙනවද, ඒකෙන් අපිට වෙන එෆෙක්ට් එක මොනවද කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් මෙතනදි සලකලා බලන්න ඕනේ. ඊපස් මේ ඉනෝගනික් මර්කරි කියන එක බලන්න. මේ සිනබාත් එක්ක
මම පෙන්වලා තියෙනවා මෙතන ඉනෝගැනික් මර්කරි කොහොමද හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේවා අපිට දැනුවත් හෝ නොදැනුවත්, ඒ කියන්නේ අපේ බල මිනිසාගේ බලපෑමක් ඇතුව හෝ මිනිසාගේ බලපෑමක් නැතුව අපි කියන රොක් විදරින් කියලා. මේවා සෝල්ට්ස් විදියට, ඉනෝගැනික් සෝල්ට්ස් විදියට ජල මූලාශ්‍ර වලට සහ පසට එකතු වීම හැකියාව තියෙනවා. ඒ අනුසාරයෙන් මාළුන් හරහා විවිධ ශාකහරහා, ජලයේ හැදෙන ශාකහරහා මිනිසාට ඇතුළු වීම හැකියාව තියෙනවා ආහාර දාම ඔස්සේ. ඉතින් මේක තමයි මම මෙතන පෙන්ලා තියෙන්නේ. ඔයගලන් මම මෙතන පෙන්ලා තියෙනවා කෝල් ප්ලාන්ට් එකක්. මේ කෝල් වල ගල්ලඟුරු වලත් යම් තාක් දුරට මේ රසදිය කියන එක අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒව හරහත් අපිට රසදිය එකතු වීමේ හැකියාවක් තියෙනවා සහ අපිට යම්කිසි බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මිනිසුන්ට මේ රසදිය එකතු වෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි වෘත්තිය කියන එක. සමහරු මේ රසදිය නිදහස් වන කර්මාන්ත ශාලාවල, එහෙම නැත්නම් ඩිරෙක්ට්ම මේ රසදිය සමග ගැටෙන කර්මාන්තවල නියැලෙනවා. ඒ හරහා ඔවුන්ට රසදිය තමයි ශරීරගත වීමේ හැකියාවක් තියෙනවා. බොහොම පරිස්සමෙන් තමයි මේ රසදියත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩක් වෙලාට රිචුවල්ස්, එහෙම නැත්නම් අපි දන්නේ නැතුව අපි ඔය විවිධ වන්දනා කටයුතු ඒවා මේවා කරන ගමන් අපි මුහුණේ විවිධ ආලේපන ගා ගන්නවා, විවිධ පේන්ට්ස් වර්ග අපි ගා ගන්නවා. ඉතින් මේව හරහත් රසදිය ශරීරගත වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ හොඳම උදාහරණයක් තමයි අපි පාවිච්චි කරන සමහර කොස්මෙටික්ස්. මේ කොස්මෙටික්ස් වලත් රසදිය අඩංගු වෙලා තියෙනවා. ඒක බොහොම පරිස්සම් වෙන්න ඕනේ අපි හැම සුදු කරගන්න එක එක දේවල් වලට අපි විවිධ දේවල් ආලේප කරන අපේ ශරීරේ. ඉතින් මේ වගේ පාවිච්චි කරනකොට යම් තාක් දුරට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ රසදිය අඩංගු වෙද කියන එක ගැන. ඊට පස්සේ මේ රසදිය ගත්තහම බලන්න මිනිසුන්ට මේ රසදිය වලින් ඇති වෙන බලපෑම. මේ බලන්න ගොඩක් වෙලාවට මිනිසුන්ගේ මොළයට, ඊට පස්සේ ස්නායු පද්ධතියට, ඒ වගේම හදවත, අක්මාව සහ අපේ කිඩ්නි, මේ වගේ ශරීරයේ විවිධ අවයවයන් වලට මේකෙන් හානි සිද්ධ වෙනවා. අපේ ස්කින් එකේ ඉඳන් ගත්තම අභ්‍යන්තර අවයව සෑම එකකටම මේ රසදිය වලට විවිධ බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ බලන්න මේ රසදිය වල බලපෑම් ඇති වෙච්ච ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ, ඡායාරූපයක්. ඒකේ බලා ගන්න පුළුවන් මොනතරම් බලපෑමක් මේ රසදිය වලින් ඇති කරනවද කියලා මිනිසාට. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ රසදිය ෆුඩ් චේන් හරහා කොහොමද මිනිසා දක්වා ඉහළ කොටස් දක්වා, ආහාර දාමයක ඉහළ කොටස් දක්වා මේක පැමිණෙන්නේ කියලා. ගොඩක් මේ පිළිබඳ කෙරලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන බලපුවම එහෙමටම විශාල විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණයක් මේ රසදිය භාවිතා කරලා විදුලිය උත්පාදනය ගැන හොයාගෙන නැහැ, එහෙම කෙරලා නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් තමයි එහෙම තියෙන්නේ. එතකොට මේ මම එකෙන් එකක් තෝරගත්ත මේ වීඩියෝ එකට යොදා ගන්න අවශ්‍ය නිසා. මේක මැකැනිකල් එනර්ජි හාවස්ටිං යූසින් අ ලික්විඩ් මෙටල් වෝටෙක්ස් මැග්නටෝ හයිඩ්‍රෝ ඩයනමික් ජෙනරේටර්. මේ මැග්නටෝ හයිඩ්‍රෝ ඩයනමික් ජෙනරේටර් කියන එක තමයි එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කළේ. ඒ චුම්බක ක්ෂේත්‍රයේ වටා ඕ චුම්බක ක්ෂේත්‍රයේ තුල මෙටල් එකක් කියන අපි එහෙම නැත්නම් ලෝහයක් චලණය වෙන්න අවස්ථාව ලබා දුන්නාම විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අපි මේකට කියනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා. ඉතින් මේක ප්‍රයෝගික කරගෙන, මේ සංසිද්ධිය ප්‍රයෝගික කරගෙන තමයි ගොඩක් කලාවට මේ රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඊට පස්සේ මේ මට හම්බුණ දෙවැනි ආටිකල් එක, ඒකෙත් ඒ වගේම කතාවක් කියන්නේ විවිධ මොඩිෆිකේෂන්ස් එක්ක කොහොමද මේ ද්‍රවයක් භාවිතා කරලා, ද්‍රව ලෝහයක් මෙතන ගැලිස්ටන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මේක පාවිච්චි කරලා කොහොමද විදුලිය උත්පාදනය කරන්නේ කියන එක. ඉතින් මේ වගේ ලින්ක්ස් මම දාලා තියෙනවා. ඒ වගේම මේ YouTube වීඩියෝ එක බැලුවත් ඕගලන්ට රසදියවල විකාශනය කොහොමද කාර්මීකරණයත් එක්ක ඉස්සරහට ආවේ කියන එක මේ සියල්ල බලා ගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ගියොත්. ඊට පස්සේ දැන් අද ලෝකේ ගොඩාක් වෙලාවට විදුලි උත්පාදනයට විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට අපි කතා කරනවා සෝලා එනර්ජි එක, ඊට පස්සේ හයිඩ්‍රෝ පවර්, මේ වගේ විවිධ දේවල්. නමුත් මේ මිනිසාගේ චලනයන් උපයෝගී කරගෙන යම් තාක් දුරට විදුලිය නිෂ්පාදනය කර හැකිද කියන එකට විවිධ පර්යේෂණ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන සපත්තු, එතකොට අපි ඇවිදිනකොට අපේ ඇඟෙන් නිකුත් වෙන එනර්ජි එකේ චාලක ශක්තිය කොහොමද විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරගන්නේ කියන එක ගැන පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා. ඉතින් මේ රූපේ මම දක්වලා තියෙනවා, ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් කොහොමද අපේ සපත්තු වලට මේ ජෙනරේටර් එකක් සම්බන්ධ කරලා විදුලි උත්පාදනය කරගෙන ෆෝන් එකක් charge කරගන්න, ඊට පස්සේ අපි පළඳින device වලට අවශ්�ය
එනර්ජි එක. එහෙම නැත්නම් බැටරි එකක් චාර්ජ් කරගන්න කොහොමද අපේ මූමන්ට්ස් වල තියෙන එනර්ජි යූස් කරන්නේ කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන මම රූප දෙක දාලා තියෙනවා. පළවෙනි රූපේ තියෙන ගැලෙස්ටන්, දෙවෙනි රූපේ තියෙන්නේ මර්කරි. ඊට පස්සේ මම අර කිව්ව පර්යේෂණයට අනුව බලන්න මෙතන පෙන්නලා තියෙනවා ප්‍රෙෂර් ඩ්‍රොප් එක. එහෙම නැත්නම් මේ උපකරණය ඇතුලේ සිදුවෙන පීඩන වෙනසත් එක්ක කොහොමද ලෝඩ් එක ජෙනරේට් වෙන්නේ කියලා. එතකොට පීඩන වෙනස වැඩි වෙනකොට ලෝඩ් පවර් එක වොට් වලින් වැඩිවීමක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම වෝල්ටේජ් එකේ වැඩිවීමකුත් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෝටෙක්ස් එක. දැන් මේ චුම්බක ක්ෂේත්‍රයක් හරහා ලෝහයක් චලනය වෙන්න ඕනේ. මේ චලනය වෙන වේගය අනුව තමයි මේ විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. ඉතින් චලනය වෙන වේගය වැඩි වෙනකොට ඕගලන් පේනවා මෙතන විද්‍යුත්ගාමක බලය. එහෙම නැත්නම් ජෙනරේට් වෙන වෝල්ටේජ් එකේ වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ භාවිතා කරන චුම්බක ක්ෂේත්‍රයේ තීව්‍රතාවය වැඩි වෙනකොටත් වෝල්ටේජ් එකේ වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. මේ ඕගොල්ලෝ දකින්නේ මේ පර්යේෂණයට භාවිතා කරන ලද ඇටවුම. ඕගොල්ලන් පේනවා මෙතන විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙනවා දාලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙක වටා. මේක සම්පූර්ණ මේ ඇටවුම හරහා ඔගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මැග්නටික් ෆීල්ඩ් එකක්, එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් යොදවලා තියෙනවා. මේක හරහා තමයි මේ අපි පාවිච්චි කරන මෙටල් ලික්විඩ් මෙටල් එක, එහෙම නැත්නම් ද්‍රව ලෝහය චලනය වීම සිදුවන්නේ. ඊට පස්සේ මෙතන ගොඩක් කලාවට අපිට කතා කරන්න සිද්ධ වෙනවා ලොරන්ස් ෆෝස් කියන එක. ඒ කියන්නේ අපිට මේ මුලින්ම මෙයාව ස්පින් කරගන්න, අපි පාවිච්චි කරන ලෝහය ද්‍රව ලෝහය ස්පින් කරගන්න ඕනේ. එහෙම තමයි යාගේ චලනය අපිට පෙන්නුම් කරන්නේ, චලනයක් ඇති කරන්න වෙන්නේ. එතකොට ඒකට අපිට මුලින් කරන්ට් එකක් දෙන්න වෙනවා. ඊට පස්සේ ඒක පවත්වගෙන යන්න ෆ්ලූයිඩ් එකේ මෝෂන් එක තියාගන්න අපිට ප්‍රෙෂර් ෆෝස් එකක් දෙන්න වෙනවා. ඉතින් මේ දෙකේම බලපෑම ඇසුරෙන් තමයි ලොරන්ස් ෆෝස් එකක් ඩිවලොප් වෙන්නේ මෙතන. ඊට පස්සේ ඒ හරහා අවුට්පුට් පවර් එකක් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ අපි මේ රසදිය පාවිච්චි කරනවා නම් විදුලි උත්පාදනය කරන්න මොනතරම් දුරට මේක කොස්ට් එෆෙක්ටිව්ද කියන එක ගැන විමසලා බැලීමක් සිදු කරන්න ඕනේ. ඉතින් බලපුවම මේ රසදිය ගොඩක් වෙලාවට අපිට ගන්න තියෙන ෆ්ලාස්ක් විදියට, ඒ කියන්නේ මේක බ්‍රිටිෂ් යුනිට් එක මේ රසදිය මනින. එතකොට ෆ්ලාස්ක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් රසදිය කිලෝ 34ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ රසදිය වල ඝනත්වයට සාපේක්ෂව බැලුවොත් මෙතන ලීටර් 2.5ක් විතර රසදිය අඩංගු වෙනවා. එතකොට මේ රසදිය වල ප්‍රයිස් එක වර්ල් මාකට් එකේ වෙනස් වුණ විදිය මම මෙතන ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා කාලයත් එක්ක. ඒතර ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මෑත කාලීනව රසදිය වල ප්‍රයිස් එක ෆ්ලාස්ක් එකක අඩු වීමකට ලක් වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ඩොලර්ස් 1000ක් 1200ක් අතර ප්‍රමාණයකට. නමුත් මේක ඊට වඩා වැඩි යගයන් වලට යන අවස්ථාවනුත් තියෙනවා. ඉතින් මොන විදියට මේක පාවිච්චි කරලා විදුලි උත්පාදනය කරන්න ගියත් මේ වගේ කොස්ට් එකක් US ඩොලර්ස් 1200ක් විතර ලීටර් 2.5කට රසදිය අපිට පාවිච්චි කරලා මොනතරම් ප්‍රමාණයක් විදුලිය නිපදව ගන්න පුළුවන්ද, ඒකට යන කොස්ට් එක අපිට එෆෙක්ටිව්ද, අපිට ඒක අපව ඈර්න් කරගන්න පුළුවන්ද මේක නිෂ්පාදනයක් විදියට කරද්දී. අපි හයිඩ්‍රෝ පවර් වලත් අපි එහෙම කරනවානේ. ඉතින් මෙතන එක කොච්චර මිනිසුන්ට වාසිදායකද කියන එක පිළිබඳ පොඩි කල්පනා කිරීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි බැලුවොත් අද පවතින US ඩොලර් එකේ ප්‍රයිස් එකත් එක්ක මේ US ඩොලර්ස් 1100ක් වගේ, කියන්නේ සාමාන්‍ය ලක්ෂ 4කට වගේ ආසන්න මුදලක්. එතකොට අපි බැලුවොත් එහෙම මම මෙතන පෙන්නලා තියෙනවා කෝල් වලට කොහොමද අද පවතින මාකට් එක කියලා. ඒක බැලුවොත් එහෙම පේන ඕගලන්ට ටොන් එකක් US ඩොලර්ස් 380ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපි මේකේ කොස්ට් එක නිකමට කැල්කියුලේට් කරලා බැලුවොත් මෙතන ඇත්තම ගොඩක් ඩේටා මම සලකලා නැහැ. ජස්ට් මම මේක පොඩි කැල්කියුලේෂන් එකක් කරලා බැලුවේ මේකේ යම්කිසි ෆීසිබිලිටි එකක් සරල අදහසක් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මම මේකට බේස් කරගන්නේ කිලෝ 34ක් මර්කරි වලට සාපේක්ෂව අනෙකුත් අපි දැනට පාවිච්චි කරන ඩීසල් සහ කෝල් පවර් වලට යන කොස්ට් එක තමයි මම මෙතන කැල්කියුලේට් කරේ. මෑස් බේස් කැල්කියුලේෂන් එකක් කරලා තියෙන්නේ. මේක හරියටම ඇකියුරේට් නැහැ. ඒක මීට වඩා, ඒ කියන්නේ මේක ගැන පොඩ්ඩක් තව ස්ටඩි කරලා මේකේ ලොකු ෆීසිබිලිටි ඇනලිසිස් එකක් කරලා කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා අද සමාජයට. එතකොට මෙතන මම සලකලා තියෙනවා කිලෝ 34ක් මර්කරි අපි පර්චේස් කරලා, ඒ කියන්නේ ලක්ෂ 4ක වගේ මුදලකට පර්චේස් කරොත් අපිට එතන කොස්ට් එක විතරක් යනවනේ ලක්ෂ 4ක්
එතකොට මම බලනවා කිලෝ 34ක් කෝල් ගත්තොත් අපිට යන ප්‍රයිස් එක බොහොම සුළු මුදලක් රුපියල් 15ක් 20ක් වගේ මුදලක් තමයි යන්නේ. එතකොට අපි බැලුවොත් ඩීසල් කිලෝ 34ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ඩීසල් වල අපි දන්නා ඩෙන්සිටි එක 0.85 වගේ. එතකොට ඒ වගේ එකක් ගත්තොත් ලීටර් සාමාන්‍යයෙන් 40ක්. ඩීසල් කිලෝ 34ක් කියන්නේ ලීටර් වලින් ගත්තොත් 40ක්. එතකොට ඒ වගේ එකකට අපිට යන ප්‍රයිස් එක 18500ක් වගේ අද තියෙන ප්‍රයිස් එකත් එක්ක. එහෙම බලලා කිලෝ 34ක් මර්කරි වලින් හදන්න පුළුවන් එනර්ජි එක කොච්චරද කියන එක questionable. අන්න එතන තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. නමුත් අපි දන්නවා මේ දීලා තියෙන ෆිගර්ස් උත් එක්ක කෝල් 34ක් බර්න් කරලා අපිට සාමාන්‍යයෙන් කිලෝවට් අවර්ස් 272ක විතර පවර් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඩීසල් උත් කිලෝ 34ක් බර්න් කරොත් අපිට ආසන්නව 408ක් කිලෝවට් අවර්ස් එනර්ජි එකක් ඩෙවලොප් කරගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. එතකොට අර රසදියවල තියෙන පාරිසරික සහ මිනිසාට, සත්වයින්ට, ශාකවලට, ඒතොර ආහාර දාමවලට මේ තියෙන බලපෑම, එතකොට මේක සස්ටේනබිලිටි කොච්චරද කියන එක ක්වෙස්චනබල්. ඒවා මෙතන අපි කොස්ට් එකට කන්සිඩර් කරලා නැහැ. එතකොට මේ හැම එකක්ම මේක ලයිෆ් සයිකල් එකත් එක්ක ඇනලයිස් කරන්න පුළුවන් නම් අපිට හරියටම කියන්න පුළුවන් කොහොමද මේ රසදිය භාවිතා කරලා එනර්ජි හදන්න තියෙන හැකියාව, ප්‍රවණතාවයක් තියෙනවද නැද්ද කියන එක ගැන නිවැරදි එස්ටිමේෂන් එකකට අපිට එන්න පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වය උඩ මේ උග්‍ර විෂ ද්‍රව තත්ත්වයේ පවතින, ඒ වගේම වාෂ්පශීලී මේ ද්‍රව මර්කරි භාවිතයට ගැනීම ඉතාම හානිදායකයි. අද සමාජයේ අපි සාමාන්‍ය මර්කරි පාවිච්චි කරනකොට විද්‍යාගාරක වුණත් අපි ඒකට අවශ්‍ය සේෆ්ටි මෙෂර්ස්, ආරක්ෂණ උපාය මාර්ග සියල්ල ගන්න ඕනේ මේ වගේ ලෝහයක් එක්ක වැඩ කරනකොට. මොකද ඒකේ තියෙන උග්‍ර විෂදායක තත්ත්වය නිසා එවැනි දෙයක් අපිට සමාජයේ නිකරුණේ භාවිතා කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. ඒ නිසා මේ සියල්ල කැටි කරලා ගත්තාම මගේ අදහස නම් මේක ගොඩක් හොඳ ෆීසිබල් දෙයක් නෙවෙයි. ඒ වගේම පාරිසරික සහ මිනිසු සත්වයෝ මේ සියලු දෙනාගෙනම සලකලා බලනකොට සස්ටේනබල් කියලා කියන්න හැකියාවක් නැහැ මගේ මතයට අනුව. ඉතින් මේ ගැන විවිධ මත සමාජයේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් පොඩි ඇනලිසිස් එකක් කරලා මේ වගේ තව කෙනෙක්ට මීට වඩා හොඳට ඇනලයිස් කරලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් ගොඩක් වටිනා මේ සමාජයේ දැනුවත් කරන්න.